අද මං කියන්න යන දේ ඔබ කලින් අහලත් ඇති ඔබ කලින් ඇහුවත් සමහක් විට ඔබට වැටහෙන්නේ නැතුව ඇති මොකද අප ගොඩක් එම කාරණාව පිළිබඳව ඇලි බැඳී සිටින හින්දා එය තමයි අප හිතනවා අප තමයි අපගේ මනස සහ ශරීරය කියලා මෙසේ හිතන තරමට තමයි මරණය පිළිබඳව ඇති බිය වර්ධනය වන්නේ ඔබ ඔබගේ ශරීරය කියලා විශ්වාස කරන තරමට ඔබගේ වේදනා සහ දුක සැරින් සැරේ ඔබ තුල පවතිනවා මොකද ඔබ හඳුනා ගන්න එය වෙනම භෞතික දෙයක් කාලයත් සමග විනාශ වන නමුත් ඔබ කියන්නේ ඔබ ඔබ ශක්තියක් ඔබ තමයි දැනුවත් වීම ඔබ තමයි අවයනස් ඔබ තමයි ශරීරයක් කියලා දෙයක් තිබෙනවා කියලා හඳුනා ගන්න ශක්තිය ඔබ තමයි මනස කියලා දෙයක් තිබෙනවා කියලා හඳුනා ගන්න ශක්තිය ඒකට කියන්නේ අවයනස් කියලා එම නිසා ඔබ ශරීරයත් නෙවෙයි ඔබ මනසත් නෙවෙයි ඒ වගේම තමයි මනස කියන්නේ ඔබගේ ඔය ඔළුව ඇස්සේ ඇහෙන ශබ්දය ඒ සංවාදේ ඒ ඔබගේ ඔය සංවාදය තමයි මනස කියන්නේ. එම මනස තුල ඇතිවන සිතුවිලි තිබෙන්නේ ඒවා පැහැදිලිවම ඔබ නෙවෙයි. ඒවත් එම මනස තුලින් ඇති කරන එම ශබ්ද පමණයි. ඒවා තමයි සිතුවිලි. ඔබට මේ සිතුවිලි ගොඩාක් කුරුපුරුදු ඔබට හිතෙන්නේ ඒවා මගේ සිතුවිලි මගේ සිත කියලා. හේතුව ඒවා හරිම කුරුපුරුදුයි ඔබගේ ජීවිතයට. ඔබ ගැනම තමයි එම මනසේ ඇතිවන සිතුවිලි කතා කරන්නේ. ඉතින් පැහැදිලිවම එම සිතුවිලි ඔබ නෙවෙයි කියන හේතුව මොකද ඔබ තමයි දැනුවත් වන්නේ එහෙම දෙයක් තිබෙනවා කියලා. එහෙම මනසක් තිබෙනවා එම මනසේ මේ විදිහට සිතුවිලි දුවනවා කියලා ඔබ තමයි එය හඳුනගන්නේ. ඒ කියන්නේ ඔබ තමයි දැනුවත් වීම. එතකොට ඔබ මනසත් නෙවෙයි. ඔබගේ මනස කියලා අපි හඳුන්වන්නේ අත් වශයෙන්ම සිතුවිලි සමූහයක් ඇතිවීම සහ නැතිවීම. ඔබගේ සිත තුළ සිතුවිලි ඇති වුණ නැත්නම් ඔබට සිතක් නැහැ, මනසක් නැහැ ඔබට. ඔබ තරමක් ඉඳලා බලන්න කිසිම සිතුවිල්ලක් නැතුව ඔබ ඉද්දි එතන මනසක් කියලා දෙයක් නැහැ එතන. නමුත් ඔබ ඉන්නවානේ ඔබ අවබෝධයෙන් වටපිටාව බලලා කිසිම සිතුවිල්ලක් ඇති කරගන්න නැතුව ඉද්දි ඔබට හිතේ මනස නැතුවත් මට ඉන්න පුළුවන් කියලා. තවදුරටත් විස්තර කරොත් දැන් මනස තුල තිබෙන්නේ මොනවද? හැඟීම්, සිතුවිලි, විශ්වාසයන්, මතකයන්, වේදනාවන් නේ. ඒවා ගබඩා කරගෙන තියාගෙන තිබෙන්නේ. ඒවා ඔබට අවශ්‍යත් නැහැ අත්ත වශයෙන්ම කිව්වොත් නේ. නමුත් ඔබ සිතුවිල්ලක්ද? ඔබ සිතුවිල්ලක් නෙවෙයි. ඔබ හැඟීමකුත් නෙවෙයි. ඔබ මතකයකුත් නෙවෙයි. එම දේවල් ඇති බව හඳුනගන්නා ඔබ තමයි දැනුවත් වීම. අපි උදාහරණයක් වශයෙන් බැලුවොත් හිතන්න දුකක් ගැන දුක් දෙන සිතුවිල්ලක්, දුක ඇතිවන සිතුවිල්ලක්. එම දුක ඇතිවන සිතුවිල්ල මේ මොහොතේ තිබ්බත් ඒක තව දවස් ගානකින් එම සිතුවිල්ල ඒ තත්වෙම නැහනේ. ඒ කියන්නේ ඒක වෙනස් වෙලා ඒ සමහර නැති වෙන්නත් පුළුවන්. නමුත් ඔබ එතන සිටිනවා. ඒ කියන්නේ පැහැදිලිවම ඔබ සිතුවිල්ලකුත් නෙවෙයි. ඔබ එම සිතුවිල්ලේ ස්වභාවයත් නෙවෙයි. ඒ කියන්නේ ඔබ දුකත් නෙවෙයි. ඔබ වෙනම ශක්තියක් දැනුවත් වීම කියන එම තත්වය හඳුනගන්න, අවබෝධ කරගන්න. ඒ කියන්නේ සිතුවිලි සහ හැඟීම් ඇති වෙන්න කලිනුත් ඔබ මෙතන හිටියා. ඉන්පසු එම සිතුවිලි සහ හැඟීම් නැති වුණාමත් ඔබ මෙතන ඉන්නවා. ඒ වගේම තමයි සිතුවිලි සහ හැඟීම් ඔබට අත්දකින්නත් පුළුවන්. ඒවා නැතුවත් ඔබට ඉන්න පුළුවන්. ඒවා තියෙද්දි ඔබට අත්දකින්නත් පුළුවන්. නමුත් පැහැදිලිවම ඔබ ඔබගේ මනසවත් එම සිතුවිලිවත් නොවේ. නේ? මේක හරියට ඔබ අර යම් කිසි දෙයක් පාවිච්චි කරන්න ගන්නවා වගේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු ඔබ අයිස්ක්‍රීමයක් කනවා කියලා. එම අයිස්ක්‍රීම් එකේ සීතල ගතිය සහ පැණි රසභාවය සිතුවිලි කියලා අපි හඳුන්වුවොත්, එම අයිස්ක්‍රීම් එක මනස කියලා හඳුන්වුවොත්, ඔබට එම සීතල ගතිය සහ පැණි රස ගතිය අත්දැක්කත් ඒ ඔබ නොවේනේ. ඒ නැතුවත් ඔබට ඉන්න පුළුවන්. ඔබට අනිවාර්යෙන් ඒක දැනෙනවා. නමුත් ඒ ඔබ නොවේයි. අත්වශ්‍යම කිව්වොත් අපගේ මනස සහ ශරීරය එක හා සමානව වැඩ කරන නිසා අපට ගොඩක් වෙලාවට අපි කියන්න පුරුදුලා ඉන්නේ මම කියලා. ඒක තමයි අපි මම කියලා හඳුන්වන්නේ. ඒක ඇත්තටම අපගේ නොදැනුවත්කම හින්දායි අපි එහෙම හඳුන්වන්නේ.
ඇත්ත වශයෙන්ම බැලුවොත් අප අපගේ ශරීරය සහ මනස මම කියලා හඳුන්වාට එම තත්ත්වය ඇත්තටම මම නෙවෙයි, එය ඔබ නෙවෙයි. එය තිබෙන බව හඳුන ගැනීම තමයි අප තමන්. හෙවත් දැනුවත්භාවය. ඒ කියන්නේ මනස සහ ශරීරය කියලා දෙයක් නැතුව නෙවෙයි, එය පැහැදිලිවම එය තිබෙනවා. නමුත් එය ඔබ නෙවෙයි. ඒක හරියට හිතන්න ටීවී එකක් කියලා, ටීවී එකේ කෑලි ගලවපුවාම කෑලි එක එක කොටස් වලට කඩුවට පස්සේ එතන ටීවී එකක් නැහැනේ. ඒ වගේම තමයි මේ ටීවී එක කෑලි ඔක්කොම එකතු කරලා තිබ්බහම ඒක ඒකෙන් අපිට බලන්න පුළුවන් දේවල් ඒ විදිය තත්වයකට පත්වන උපකරණයක් වෙනවා එය. ඉතින් අපේ මනස සහ ශරීරය කියන්නේ අප හඳුන්වන පුද්ගලයයි, එය උපකරණයක් විතරයි. ඔබ හඳුනන පුද්ගල එම පුද්ගලයා හැබැයි ඔබ නොවෙයි. ඔබ යම්කිසි පුද්ගලයෙක් කියලා හඳුනගන්න තරමට තමයි ඔබගේ ඔය වේදනාවන් සෑම එකක්ම ඒ කියන්නේ සැරින් සැරේ හටගන්නේ. ඒවා මේ අර සදාකාලිකවම නැති වෙලා යන්නේ නැහනේ. මිනිස්සු හැම වෙලෙම කියන්නේ දුක එනවා යනවා කියලා. එහෙම දුක එන්නේ යන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම කිව්වොත් අර දුක ඔබ ගබඩා කරගෙන හිටියොත් ඔබ මනස වෙන්න ගිහින් එතකොට අර ඊට සමාන අත්දැකීමක් ආවත් එම දුක ආයේ මතුවෙන්නේ ඔබ අර මනස වගේ ක්‍රියාත්මක වෙන නිසා. ඉතින් ඔබ තේරුම් ගත්තොත් ඔබ ඇත්තටම මනස නෙවෙයි කියා එතකොට ඔබ ක්‍රියාත්මක වන්නේ හැම වෙලෙම දැනුවත්කම විදියට. ඔබ යම්කිසි පුද්ගලයෙක් කියලා හඳුනගන්න තරමට ඔබ ඔබගේ ඇත්ත ස්වභාවය හඳුන ගැනීම තල්ලු කරනවා වගේ වැඩක්. ඒක ඇත්ත වශයෙන්ම කිව්වොත් එම මනස සහ ශරීරය එකතු කර ඔබ හදන පුද්ගලයා, ඔබ මවා ගන්න පුද්ගලයා ඇත්තටම එය අත්දැකීමක් පමණයි. එය ඔබ නොවේ. එම පුද්ගලයා තමයි අහංකාර, එම පුද්ගලයා තමයි මානයෙන් යුක්ත. එතකොට තමයි අර නිතරම බිය හටගන්නේ. බිය ඇතිවන්නේ අර තමන්ට තමන්ව අහිමි වෙයි කියන තත්ත්වයට පත්වන්නේ එතකොටයි. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඔබට ඔබව අහිමි වෙන්න ඔබ ඔබගේ මනස සහ ශරීරය අත්දැකීමක් ලෙස තබා ගන්නවා. එම දේවල් පැහැදිලිවම එම දේවල් ඇති වෙනවා නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. නමුත් ඒ පිළිබඳව දැනුවත් වෙන ඔබ එම ශක්තිය එය සමදාමත් පවතින දෙයක්. ඒක ඔබගේ ශරීරය මෙතන නැත්තත් ඔබගේ ශක්තිය නැති වෙන දෙයක් නෑ. ඒක එහෙමම තිබෙනවා. ඒක කොමදේ අර ශරීරය නැති එක විතරයි. එම ශක්තිය කියන්නේ පුද්ගලයෙක් නෙවෙයිනේ. එම ශක්තිය කියන්නේ ඒ කියන්නේ අසීමිත ශක්තියක්. ඒක එතන ඕනම දෙයක් නිර්මාණය වන්න පුළුවන්. එම ශක්තිය විශ්ව ශක්තිය කියන්නේ අප එන්නේම ශක්තිය කියන්නේ මේ යම්කිසි පුද්ගලයෙක් නෙවෙයි. එම ශක්තිය ඔබ පුද්ගලයෙක් ලෙස හඳුනගන්න තරමට ඔබ සීමිත වෙන එක විතරයි වන්නේ. ඒ කියන්නේ ඔබ හරිම සීමිතයි. ඔබ ඔබට භුක්ති විඳින්න පුළුවන් දේවල් හරිම සීමිතයි. ඒ කියන්නේ හිතන්න එම ශක්තිය තමයි අසීමිත සතුට සහ පරිපූර්ණ බව නම් ඔබ පුද්ගලයෙක් වුණාම එම අර සතුටේ සහ පරිපූර්ණ භවයේ සීමිත භාවයන් තිබෙනවානේ. සීමිතයි හරිම. අප අපව යම්කිසි පුද්ගලයන් ලෙස සලකද්දී ඒ කියන්නේ මම හිතුවොත් මම යම්කිසි පුද්ගලයෙක් කියලා මට හිතෙනවා මම තරහ යන පුද්ගලයෙක් කියලා. මට සමක්‍රාට හිතේ මට ආතතියකින් ලක්වන පුද්ගලයෙක් කියලා. ඊට පස්සේ මට හිතේ සමක්‍රාට කලබලකාරී පුද්ගලයෙක් කියලා. ඊට පස්සේ මගේ මම සමක්‍රිට මගේ සිත තුළ සිතුවිලි නැති වෙලාවට මට හිතේ මම හරිම සාමකාමී පුද්ගලයෙක් කියලා. ඉතින් ඔබ යම්කිසි පුද්ගලයෙක් කිව්වට ඔබ කොතරම් පුද්ගලයන් ඔබ තුල සිටිනවාද? ඒ එකක්වත් ඔබ නෙවෙයිනේ. එකම පුද්ගලයෙක් නෙවෙයිනේ මේ වෙනස් වෙලා තියෙන එක එක පුද්ගලයන් වලට ඔබ පරිවර්තනය වෙලා නේ. ඔබ හිතුවොත් නෑ මම ඒ ඔක්කොම පුද්ගලයන් මමයි කියලා, මම තරහ යනවා සමක්‍රාට, ඒ වුණාට මම හරිම හොඳයි එහෙම කියන ඔබට එහෙම වෙන්න බෑනේ. ඒකත් ඔබගේ මනසම ඔබව විශ්වාස කරන්න හදපු සිතුවිලි රටාවක් නිසා ඇති වූ පුද්ගලයෙක් ගැන තමයි ඔබ ඔය විස්තර කරන්නේ. ඊතර මෙම පුද්ගලයා නැහැනේ. එම මනසේ තිබූ සිතුවිලි තමයි එම පුද්ගලයාව නිර්මාණය කරලා තිබෙන්නේ. ඊට පස්සේ ඔබ විශ්වාස කරන්න පටන් ගන්න මම මෙහෙම පුද්ගලෙක් කියලා. එම පුද්ගලයා ඇත්තට මෙතන නැහැ. ඔබ එම එක එක පුද්ගලයන්ට පරිවර්තන වෙන්න තීරණය කරලා තිබෙන්නේ නොදැනුවත්ම. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඔබට සාමකාමීව සතුටව
පරිපූර්ණ භවෙන් ඉන්න තමයි ඔබ ඔය එක එක පුද්ගලයන් වලට පත් වෙලා තිබෙන්නේ. ඉතින් ඒක හරියට අර ඔබගේ නම කියාගෙන ඔබ උදේ පාන්දර නැගිටගෙන ඔබ හොයාගෙන යනවා වගේ වැඩක්. ඒ කියන්නේ සතුට ඔබ තුල තිබියදී ඔබ එක එක පුද්ගලයන් බවට පරිවර්තනය වෙනවා සතුට ලබා ගන්න කියලා. ඒක තමයි අපට වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ. අනේක අප පරිවර්තනය වන්නේ බාහිර දෙයක් පදනම් කරගෙන. බාහිර දෙයක් පදනම් කරගෙන තමයි අප සතුට හොයාගෙන යන්නේ. එතකොට තවත් දුක සහ වේදනාව වැඩි නේ. අප ඒක නේ අවබෝධයෙන් නෙමෙයි අප ගැන දන්නේ නැතුව අප ජීවත් වෙනවා වගේ වැඩක්. පැහැදිලිවම ඔබ ඔබගේ හැඟීම් සහ සිතුවිලි වෙනස් වන පුද්ගලයා නොවන්න හේතුව ඔබ තරහ ගියාට පස්සෙ ඔබ තරහවෙන් හැසිරෙන පුද්ගලයා ඉන්නේ තරහගිය පුද්ගලයා එම පුද්ගලයා ඇතිවන්න කලිනුත් ඔබ මෙතන හිටියා. ඉන්පසු තරහගිය පුද්ගලයා තව මොහොතකින් වෙනත්ම පුද්ගලයෙක් බවට පත් වෙනවා කලබලකාරී පුද්ගලයෙක් ලෙස. එතකොට එම පුද්ගලයා තව ටිකලාකින් වෙනම හැඟීමකින් ඉන්නේ. ඉතින් පැහැදිලිවම ඔබ මේ දිහා බලාගෙන විතරයි ඉන්නේ. ඔබ ඒ පිළිබඳ දැනුවත්භාවයේ විතරයි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔබ එම තරහගිය පුද්ගලයා වෙන්න හදන එකයි. මෙතන ප්‍රශ්නේ තිබෙන්නේ ඔබ එම කලබලකාරී වෙච්ච පුද්ගලයා ඔබ කරගන්න එකයි. ඔබ එම චරිතය රඟපාන එක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ කියන්නේ ඔබ මනස දෙන සෑම ඍණාත්මක සිතුවිල්ලක්ම ඔබ රංගපාණ්ඩයන් එක තමයි මෙතන තිබෙන ප්‍රශ්නේ. ඔබ මනස ඇති කරන සිතුවිලි දිහා බලා ඔබ සතුට කියා හඳුනගෙන ඔබගේ සතුටට එම මනස ඇති කරන සිතුවිලි වලින් කිසිම බාධාවක් නැහැ. මොකද මනස කියන්නේ ඔබගේ සේවකයා මිසක් ඔබගේ පාලකයා නොවන බව ඔබ අවබෝධ කරගත්තොත් ඔබගේ සතුට මේ සැරින් සැරේ නැති වෙන සතුටක් නෙවෙයි. ඔබගේ පරිපූර්ණ බව සැරින් සැරේ නැති වෙන පරිපූර්ණ බවක් නෙවෙයි. එය ඔබ අවබෝධයෙන් දැනුවත්ව සෑම මොහොතකම ඔබගේ ශරීරය හුස්ම ටික යනකම්ම තිබෙන දැනුවත්කමක් කිය. ඉන් පසුත් තිබෙන අය දැනුවත්කම. නමුත් අප මේ පුද්ගලයෙක් කියා හඳුනගන්න එම දැනුම අපගෙන් යටපත් වෙනවා මිසක්, ඒ කියන්නේ අපගේ ඇත්ත ස්වභාවය අපට දැක ගැනීමට නොහැකි වෙනවා මිසක් අපට ඇත්ත සතුට ළඟා කරගන්න හරිම අමාරුයි. ඒ අමාරුවන්නේ අප නිතරම හිතනවා අප තමයි සිත සහ අපගේ ශරීරය කියලා. අප ඊට පස්සේ මේ පුද්ගලයා වෙනුවෙන් සෑම දෙයක්ම කරන්න යන හින්දා තමයි අපගේ ඇත්ත ස්වභාවය වන සතුට අපට මගහැරෙන්නේ. ඔබගේ ඇත්ත ස්වභාවය වන ඔබගේ ධනාත්මක තත්ත්වය හෙවත් පරිපූර්ණ බව සතුට සාමකාමී බව ඔබට ළඟා කිරීමට බාධක වන්නේ එකම එක සිතුවිල්ලක් හින්දයි. ඒ තමයි ඔබගේ විශ්වාසය. ඔබ විශ්වාසය කරනවා මෙම පුද්ගලයා මමයි කියා. මෙම සිත සහ ශරීරය නිර්මාණ කරන පුද්ගලයා මමයි කියන විශ්වාසය නිසා තමයි ඔබ ඔච්චර ජීවිතේ දුකක් විඳින්නේ සතුට හොයාගන්න. ඉතින් ඔබ එය අවබෝධ කරගත්තොත් ඔබට ඇත්තම තේරුණොත් ඔබ එය වටහා ගත්තොත් ඔබ සෑම වෙලාවකම දැනුවත් වීම වශයෙන් තමයි ජීවිතය ගත කරන්නේ. එහි කිසිම ඍණාත්මක දෙයක් නැහැ. ධනාත්මක තත්වයන් විතරයි පවතින්නේ. අනික එය හරිම අසීමිතයි. එහි සීමාවක් නැහැ. පරිපූර්ණ බව සතුට ආදරය කියන දේවල් වල සීමාවක් දකින්නේ නැහැ. එය සෑම වෙලාවකම ධන පැත්ත හැම වෙලෙම අසීමිතයි. එම තත්වය ඔබ කියා ඔබට තේරුම් ගියොත් එම තත්ත්වයේ කොටසක් තමයි ඔබ කියා ඔබට තේරුම් ගියොත්, ඒ කියන්නේ ඔබ නිින්දෙන් නැගිට්ටා වගේ දෙයක් වෙන්නේ ඔබට. එම තත්ත්වය ඔබ අවබෝධ කරගත්තොත් ජීවිතයේ ඔබගේ අනිත් සෑම දෙයක්මත් ඉතාමත් සාර්ථකව තමයි ඉෂ්ට සිද්ධ වෙන්නේ. ඔබට අනිවාර්යයෙන්ම අත්දකින්න පුළුවන්. මොකද ඔබගේ සිත තුළ කිසිම ඍණාත්මක භාවයක් නැති හින්දා ඔබගේ ජීවිතයේ සෑම දෙයක්ම වෙන්නේ හොඳ පැත්තට. ඔබට ඒක අත්දකින්න පුළුවන් අනිවාර්යයෙන්ම.